ඉඩා පර කාලයාකහ ගෙවන්නටඒවගේ තමන්ගේ බොහෝ දෑ කැප කරන්න ඔවුන්ට සිදූ නම්. ඊට පිළියම් ලෙසයි අපේ රටේ ප්‍රධාන ගුවන්තුට පොල සම්බන්ධ කරන ඒවගේ ප්‍රධාන වරාය සම්බන්ධ කරන මේ රට අගනගරය සම්බන්ධ කරන, මේරට ආර්ථක පාතිමස්ථාන කරනාවක් සම්බන්ධ කරන මේ අභින්‍යවපාලම ඉදි කරනු ලැබේ. එපාලම විවෘර්ධ කිරීමේ කාරය වෙනුවෙන් නොේසේනම් කල්්‍යානී රන් පිරිසුම ජාතිය සතුකිරීම අපේක්ෂාව වෙනුවෙන් දැන පටේවවාස්්‍ර ලංකා ප්‍රජාන්තක සමාජවාදී ජන්රජයේ, අතිකරු ජනාධිපති, ගෝටහබේ රාජපක්ෂ මැතුබන්ගේ සම්පාතිය. එවාක නාගරික සංවර්ධන අමාත්‍යංශයට අනුබද්ධ ප්‍රධාන පපාලන නිර්ධහරියා අවිදියට කටයුතු කරමින් මේ ප්‍රදේශාස්ත්‍රතව පවතින බොහෝ දුක්ඛක හට වෙනුවෙන් නිවරදිී විසදුම් ලබාදීමම සඳහා. ිරු ජනාධපතිතුමා වාකක්ත් තීදු තියරණවල පලයක් ලෙස මේ මාර්ගය ඉදිකිරීමත් ඒ හා සම්බන්ධ යටතල පහසුකම් සංවර්ධනී කිරීමත් මේ හා තදසන්න ප්‍රදේශයන්නේ ඉදිකිරින් පිළිබඳවත් අපට හදුන්න්නට පුළුවන්. වත්මන් අක්‍රමා තිතුමා ශෂම ආර්ථකම වශයෙන් වඩා පලදායි බොෝදෑ සඳහා මේ මාර්ගගේ භවිත කරන්නට පුළුවන්කමක් ලබන විශේෂනම ඉතා ඉක්මනින් රට අපිහතරයට ගමන් කරන්නට පුළුවන් මාර්ග පත්තතියක් යෝජතව පවතිනවා අධිවගේ මාර්ග සහ සෙසු මහා මාර්ග පද්ධතියත් සමග. එනිසා සමස්ත රටම ආවරණය කරන දැවන්ත ව්‍යාපෘතියක් විදියටයි. අපි රටේ මාර්ග ඉतिහාස මේ . The Sri Lanka office? His famous. No peers in the river interfering. Gentlemen, construction of a new bridge and the elevated. Darintha is <laughs> Silmadanata Garutra Maha Navasarai, Sesu. ආගමික පූජකත්මනී පස්වන විදායක ජනාධිපති ස අග්‍රාමාත්‍ය මහින්ද රාජ පක්ෂ මැත්තුමනිී කතානායක මහින්ද යාආපාභේවාදන මැත්තුමනිීස්භානායක මාත දිනේශ් ගුණවාදන මැත්තුමනි මහාමාර්ග අමාතය ජොන්ස්ටන් නාන්දුු මැත්තුම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැත්තුමා ඇතුළු සේලුම කැමින අමාත්‍යවරුණි මහමාර්ගය රාජ්‍ය මාත්‍ය නිමල් ලංසා මැත්තුමා ඇතුළු සේලුම රාජ්‍ය ඇමැතිවරුණි බස්නාහිර පලාතාණ්ඩ කාර රුෂාන් ගුණ තිළක මැත්තුමමා ඇතුළු සිළුම ආණ්ඩු කාරවරුණනි පාලිමේන්තු මන්ත්‍රීවරු නැතුළු. Seluma Mahajana varuni, His Excellency Ambassador of Japan, Mishikoshi Hideki, and other ambassadors, Jaika Chief Representative, Sri Lanka Office, Mr. Yamada Tetsuya, and other foreign guests, Mahamarga Matthyanshe Lekam, RWR Premasirimahataya Tulu, සියලුම රාජ්‍ය නිලධාරිවරුණි සම්භාවනී අමුතන මිත්‍රවරුණිය. ප්‍රථමයෙන්ම අද මේ අවස්ථාවට සභා ලැබීම ගැන මම විශේෂයෙන්ම සන්තෝස වෙන. මේ උත්සවය සභාවේදී කියවුණු පරිදි. මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපත්තුමාගේ සංකල්පයක් මත මේ පාලම සකස් කිරීමේ මූලික පියවරන් යෙදුුණ මට මතකයි නාගරික සංවර්ධන අමාත්‍ය අංශය ලේකම්වරයා හැටියට මේ ස්ථානී තිබුණු නිවාස වලට තට්ටු නිවාස ලබා දීම සඳහා අපි අමාත්‍ය අංශයෙන් ක්‍රියා කරා ආකාරය එ වගේම විදරාජ්‍ය අන්සේ දෙපාතමේන්තුවල ගොඩ නැගිලි තිබුණා මේ ස්ථානී නිවත් කරන්නට අපේ දයිඉදිරි පත් වුණා එකකාරය උදව් කරන්න. මෙ රටේ තිබුුණු තිස් අවුරුදු ත්‍රස්තවාදය අවසාන කලාාට පස්සේ දැමන්ත සංවර්ධනයක් මෙරටේ ආරම්භ වුණ. එදා අධිවේගි මාර්ග, පාලම් මහාමාර්ග නගර සංවර්ධන නිවාස විදුලිය මෙමගේ විශාල සංවර්ධනයක් මේ රට සිද්ධ වුණ වරාය එදා මයින්ද රාජ පක්ෂ ජනාධිපත්තුමා තිස් අවුරුදත්්දක් මේ රටේ තිබුණු ත්‍රස්තවාදේ නිසා අඩ පන වෙලා තිබුණුයේ සංවර්ධනය ආරම්භ කලා. ඒ සංවර්ධනය එක් කොටසක් තමයි කටුුණයකර අධිවේගී මාර්ගය මිටි ඉස්සල කේවුණු පරිදි ඒ අධිවේග මාර්ගයේ නිවමුවත් සමඟ ඇතිවුණු වාහන තද බදය ඉවත් කිරීමට තමයි මේ කැලනිි පාලමත් ඒහා සම්බන් ධනිකුත් අධිවේගී මාර්ගය පද්ධතියත් සැලසුම් කළේ. මේ පාලමත් සමගම මිළඟට උර්ගොඩවත්ය ඉඳලා අතුරුගිරිය දක්වා අධිවේගී මාර්ගය සකස් වෙනවා ඇමත්තුමා. අවුරුදු දෙකක් ඇතුළට අවසාන කිරීමට පොරුන්දු වෙලා තියෙනවා ඉංගුරු කඩේ හන්තියට දැනට තිබෙන අධිවේගි මාර්ගය එතන දලා වරාය නගරය දක්වා මේ සමගම ඉඳි කෙරෙනවා එ දැනට ඉදිි කරමින් පවතිනවා මහිතන්නේ අවුරුද්ධක් දෙකක් ඇතුළට එයත් අවසන් වෙනවා තින් මේ අධිවේගී මාර්ග පද්ධතිය නිසා. විශේෂයෙන්ම නගරයක් දුෂ්කර ගම්මානත් සම්බන්ධ කෙරීම නිසා ආර්ථිකය විශාල දියුණුවක් අපිට ලබන්නට පුළුවන් වුණා. විශේෂයෙන්ම දවාද විශාල මාර්ග තදබදයක්. නගර ආශ්‍රිතව තිබෙනවා. මේ නගර ආශ්‍රීවතිතිදවෙන වහන තදබතය නිසාම. මෙරටට ගෙන්නන ඉන්දනවලින් සියයට පහක් නාස්ති වෙනවා කියලා ගණන් බල්ල තිබෙන. මේ අනුව අවුරුද්ධකට ඩො මිලියන දෙසීයක් මේ මාර්ග තද බදය නිසා විනාශ වෙලා යන. අද විශේෂයෙන්ම තෙල් පිළිබඳ අර්බු දෙයක් තිබෙනු. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතුමා ආරම්භ කරේ මේ රටේ තියෙන ප්‍රශ්නවලට ස්තිරසාර විෂඳුමක්ගේන්ට. බිදන්නවා මේ රටේ බශ්නාහිර පලාාතින් ඔබබට තිබුණු පලාාත්වල සංවර්ධනයක් තිබුණි නෑ ඒ සංවර්ධනය ඇති කරන්නට තමයි. එතුවාමි මාර්ග පද්ධති අධිවේගි මාර්ග පද්ධතිය පටන් ගත්ත. ඒ වගේම මෙ රට ඉතුරු වෙලා තිබෙන ප්‍රශ්නවලට අපි තිරසාර විෂසඳම් හොයන්නට ඕන තාව කාලිකනෙ වෙයි ස්තිර විසදුම් හොයන්නට ඕ. අද තෙල් අර්බුදය එවැනි දෙයක්. අපි මේට තාවකාලික විසුන්දීලා මෙම විශණ දන්නට පුළුවන් කමක් නෑ. අද මෙරටට තෙල්ගෙන්නන්නට බාසකට ඩොර් මිලියන තුන්සිය පණහක් ද මේ මාසේ ඩොර් මිලියන තුන්සිය පණක් අවශ්‍යයි තෙල්ගෙන්නන්නට. අපි අපනායනය කල්ලා මාසයකට හොයන්නේ ඩොර් මිලියන දාහයි වැඩිම එයි තුන් සය පණහ අපි වියදාාම් කරන හාමුදුරන්නේ තෙල් වෙනුවෙනගැන සියට තිස් පහක් ප්‍රමණ මේ ගන තෙල්වලින් සියට හැත්ත එකක්ම අපි පාවිච්චි කරන්නේ වාහනවලට වාහන දුවන්න තමයිසියට හැත්තේ එක. සිට විසිය එකක් විදුලිය සපයන්නට කර්මාන්ත වෙනුවෙන් යොධන්න සිට හතරක්වමණ. අපිට ගල් අගුරුනෑ අපට තෙල් නෑ අපිට ගෑස් නෑ හැබැයි අපිට වතුර ජලය තියෙනවා සුළඟ තියෙනවා හිරු එලිය තියෙනවා. මේවා ගැන හිතලා තමයි අපි කිව්වේ විශ්සයිතිය වෙනකොට අඩුගානය සිට හැත්තෑ වක්වත් මේ රටේ බලශක්තියෙන් පුනර් ජනනීය ජලය හිරුවලිය ස සුළග භාවිතා කරලා බල ශක්තිය නිපදුවන්නන් ට්‍රෝනිික් කියෙන එක. අපි ඒ ගැන සලසුම්කරගෙන යනවා හැම විටමත් ඉංජිනේරුවන්ට විදුලි බල අමාත්‍යංශයේ අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන්ට හැමති ස්සම කඩි නම් කරන්නට ඉල්ලා සිටිනවා. ති අද ජොන්ස්ට නැමත්තුමා ව්‍යාපෘතිය කරපු කම්කරුවගේ ඉඳලා සියලුම නිලධාරීන් තමුන් නාන්සිල ඉදිරියට ගෙනාව. මමත් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. දැකල තියනම් මෙතනින් යනකොටඒ කම්කරුව කොපමන මහන්සි වෙලා ඒ කාර්ය කරනවාද කියනෙක. මට මතකයි එතුම සඳහන් කර පරිදි එක අවසක කෝවි හැදිලා නතරමුුණන් කරන්නට සිදුවනු ආකාරය. නොමුත් අභියෝග මධ්දේ ඔවුන් වැඩ කර.නඒ ඉන්ජිනේරු මහත්වරු කළ කැපවීමම විදුලි බලා මාත්‍යාන්ශේ ඉංජිනේරු මහත්තරුත් කරයි කියලමම් බලාපොරොත්තු වෙනවා ඒ රට ගැනහිතලා. අප ඉදිරි පරම්පරාව ගැනහිතලා ටත් තිරසාර විෂඳු මක් දෙමු. අපි සියට හැත්ත එකක්ම මේ ඉන්දන ගෙනන්නේ හාමුදුනය වාහනවලට නම් ඇයි අපිට බැරි විදුලියෙන් වැඩ කරන විදුලි බලයෙන් මේ රටට ගෙනේන්නට. අපි මෙන්න මේවා ගැන හිතල විසඳදුම්ගේන්නට ඕොන් තන් නාන්සිිල මාව පත්කරේ මේ වගේ විසඳන්ගේ මෙ අභියෝගමත්මක විසඳු මේම කරන්නට යනකොට විරුද්ධ පක්ෂය බොරු ප්‍රචාරග නිහිල්ල මෙම කඩාකප්පල් කරන්න සූදානම් වෙනවා මං මේ රටේ ජනත වෙනුවෙන් ගොවි ජනතාව වෙනුවෙන් අපේ රජය තරම් උදව් කරපු රජයක් නෑ පෝර නිකම් ලබා දුන්න සාතිකමිල වැඩිකර හැබ ඒකම අපි සෞබාගේ දැක්ම විපොරුන්දු වුණා වසවිෂන් තොර ආහාර වේලක් මේ රටේ ජනතාවට ලබා දෙනවා කියලා. එ අභියෝගෙ අපි භාරගත්තා කෝවි වසංගතය සාමී වර්ෂාව මේ වගේ සේතු නිසා සමාරවෙලාට සමාරය නිල්ධාරීන්ගේ කැපවීමක් නොතිබුණු නිසා පිටේ කල්දාන්ට සිදුන මුත් අපි ප්‍රතිපත්තියක් වශයෙන් එක ඉදිරියට ගෙන යනවත මේ රටේ ජනතාවට වස විසන්තුර ආහාරවෙේලක් ලබාදන.ඒවගේම විවිදිරයේදී පුනර්ජනනීය බලශක්තිය. මේ හරහා අපි තෙල් අර්බුදයටත් විවිශවඳමක් දෙනවා. අද රජොන්ෂටන ඇමත්තුමා කිව්වා වගේ විරුද්ධ පක්ෂය අවුරුදු දෙකයි ඒගොල්ලගේ පාලනයෙන් හි අපි අවුරුදු දෙකයි තාව. හැබැයි හාමුදුරන්නේ ඒගොල්ලෝ කතා කරන්නේ පාලිමේන්තු විදි කතා කරන්නේ ජනතාවට කතා කරන්නේ ජීවිතයට රට පාලනය කරපු කට්ටියක් නෙවෙයි හැටියට. කිසිම ඇමතිකමක් දරපු ඇති හැටියට. ඒේ ඇමති හණ්ඩලය එතුවා මතක් කර පුහන්ද මම කියන්න පාස්කුවිනිද ප්‍රහාරය වෙනකොට කෞුද මේරට පාලනය කරේ එදා අපි ශක්තිමත් ආරක්ෂක සේවාවක් ඇතිකල්ල තිබුණා ඒක අපට යුද්ධය දිනානට පුළුවන්ගුණේ එදා අපි ශක්තිමත් බුද්ධි සේවාවක් ඇතිගල්ල තිබුණ යුද්ධයෙන් පස්සෙත් කිසිම සිද්ධිය නූනේ එන්න ඒ හින්ඩ. මු ඒ අය බලයට ඇවිල්ල බුද්ධි සේවාව නැති කල්ල රණවිරුවන්ම නැති කල්ල ඔවුන්ගේ මානසිකත්වය කඩාදාල මෙරට ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුකත්වයක් නොදී ඒ රට පාලනය කරන්නට ගිහිල්ල පාස්කවිරි ද සිද්ධිය සිද්ධ වුණු. ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක් එ කොමිස මේ පැහැදිලිව කියල තියෙන වැරදිකාරයෝ කවුද කියලා ජනාධිපතිවරයා ඒවකට හිටිය අගමැතිවරය ඇමති මණ්ඩලේ වග කියයන්න ඕන කියලා පැහැදිලියම කියලා තියෙනවා අපි ඒ සියලුම වාර්තා පාලිමේන්තු ඉදිරිපත් කලා තියෙනවා අටනි ජනුට ලබාදීලා තියෙනවා අපරාධරීක්ෂ දෙපාතිමේන්තුට ලබාදීල තියෙනවාඒ පරිීක්ෂණ කල්ලා ඒ අයට නිසි දනුවම් ලබාදමට. හැබැයි අරගියආණ්ඩුව වගේ අපි දේශපහන්න පලිගැනීම් ගන්න අපි ඇගිලිගහන්න නෑ ඇයි අපිට කිව්වේ නීතිය ස්වාධීනවය තියන්ඩ අධිකරණේ අධිකරණය ස්වාදී නත්වේ ඉලන කොට තව පැත්තකින් කියඩ බෑ අහවලාගේ ඩාවලාට දඩුුවන් දෙන්න කියක අධිකරණය කරයි. ගේ විශ්වාසයක් තියෙනවා. හැබැයි කදිනමින්ම කරන්න පුළු ඕන නම් අපිට පුළුවන් පාල්ලිමේන්තුවේ අන්න තක්ග නල්ල එම කල්ල තියනමීට ඉස්සෙල්ලඒ වග කියන අයගේ යිති අසිිකම මහෝසිිල්ල දහන්න තවත් ඒකරපු වැරදි තවත් මේරට ඒ කරන්න නොදෙන අන්දමට ක්‍රියා කරන්නට පුළුවන් අවශ්‍යන ඒකනම් ඉල්ලන්නේ අපිල ඇස්සිේ ඒ කරන්න අපිරි තුනෙන් දෙක බලයක් තියවා. ති එකේවා ඉල්ලන්න කොට ටික ප්‍රවේශමයෙන් ඉල්ලන්නවෙේ. ඒන තබිල ඇස්ස. ජනතාව රැවටට එපා මම හොඳ නැත්තම් මේ ආණ්ඩුව හොඳ නැත්තම් විකල්පය ෝ උපක්ෂේද අවට ඉස්සල් අවුරදු පහක් පාලනය කර හැටිය අපි දැක්ක ඒක නිසා තමයි න්ස දන්නවා එදා කිව්වා ගෝටාබෙ රාජ පක්ෂට දිනන්ඩ බෑ මොකද සුළු ජාතීන්ගේ චන්දය යාට ලැබෙනැයි කිය. අපි දිනුවේ නැත්ත. ඒ වගේි මේරටේ යුත්තය අවසාන කරලත් වඩා ආසන සංකක් තුනෙන් ආසන සංක්‍යාවක් මෙවර අපට ජනතාව ලබා දුන්න මාව ඉතා විශාල සංක්‍යාවකින් ජයග්‍රහණය කළක් පාලිමේන්තුවේ තුනෙන් දෙක අපිට බලයක් ලබා දුන්නෙන් ඔය කියන කණ්ඩායම ඒ අයගේ අසාර්ථකත්වය ඒයගේ දුර්වල පාලනය ඒගේ පලිගැනීම මේවා ජනතාව පිළිකුල් කර නිසයි ඉති නේ අයව නැවතත් බලට ගෙනෙන්ට මේ ජනතාව සූදානම් නැහයි ගෙනෙ ම හොඳ හටි දන්නවා. අපි රජය භාරගත්ත දවසේම දලා අපිට පම මේ රටට පමණක් නෙවෙයි මුළු ලෝකයටම අභියෝගයක් වුණ වසංගතය මෙයට මූුණ දෙන්නේ කොහොමද කියලා කවුරුවත් දැනග ටේ නෑ න අපි අනිකුත් රටවල් හා සංසධනය කනුට තා සාර්ථකව මූුණදී ලතිබෙනවා අපි එන්නත නිෂ්පාදනය නොකළත් අපි පුළුවන් වනාා මුල හින්ඳලම ක්‍රියා කරපු නිසා අපේ රට එස්සියලුම වැසියන්ව එ කරන්නට ැ අපි බූස්ටර් එන්න දීගන යනු අපි මේ භාරගන්න කොට තිබුණු ආර්ථික තත්වය අපි දැගෙන හිටිය අපියට යට සැලසුම් තිබුණා නොම තවසනාවකට කෝවි වසංගතය නිසා දමුන් අංසක දන්නවා රට වසන්නට වුණා සංචාරකයන් මේරට ඩාවනෑ මුළු ලෝකයම මේ අභියෝගට අද මුහුණ දීලා තියරෙනවා. නොමත් අවුරුද දෙකක් කාලයක් තුළ අපි මේ වසංගතයයට මුහුණ දීලා එන්නට ලබාදීල අපි රටද විවෘත කරලා තිබෙන. අපි සංචාරකයන් වසර්කට ඩොර් බිලියන පහක් පමණ ගෙනා පාදායම අපි නැමත ලබාගන්න අපි සෑලසුම් හදලා සීග්‍රන් කටයුතු කරගන යනවා. එ වගේම අපි ජයග්‍රහණය කරපු විශාල ශේෂත්‍රයම් තියන අයි වගෙන අපි කතා කරන්නේ නෑ මේරටේ නිෂ්පාදනය කරන්නට පුළුවන් නාහාර බෝග අපි නිෂ්පාදනය කරලා තිබෙනවා. එදා පාඩු ලබපු ආයතන එදා අපි මට මතකයි දෙදස් පහළවෙේ අපිට චෝදනා කරා එත නෝල් කියල. මම බලට ඇවිල්ලා ඒතනෝල් ගැනෙීම සම්පූර්ණයෙන් මන ඇත්තුවා අද වෙනකොට. ඒ නිසා අපේ සීනිි කර්මාන්ත සියල්ලක් ම අද ලාබ ලබවා එදා පාඩු ලබපුවා ඒ හරහා උද්ගොවට ඔවුගේ ආදායම වැඩි වෙලා තිබෙනවා වැඩි මුදලක් අප ගෙෙනවා ට බෝන සුත්ගෙවනවා කාවැනි බෝග සම්පූර්යම තහනම් කළා තමුන්නාන්සිලට මතකඇති එදා ගම්මිලිස් කරුංකා වැනිේ පිටරටින්ගෙනා පු නිසා අපේ ගම්මිනිස් ඇතාරන්න සූදානම් වුණ නොතාවද ඔවුන්ට දෙගුණ එක ආදායමක් අද ලැබෙනවා එදාට වඩා ගොිය ගම්මිනිස් ගොවිය කහ ගොවිය බුලත් ගොවිය කුරුන්දු ගොවිය මේ සියලු දෙනා මද ලාබ ලබනවා මේක අපේ ප්‍රතිපත්තියේ සාර්ථකත්වයක් මේ මුළු ලෝකෙම බලපාලතියන අර්බුදය දඩමීමවා කරගන විපක්ෂය අද ජනතාව එලියටගන්න හදනෝ මේකද වගක යුතු විපක්ෂයක කාර භාරයකද ලංගදී ජනත ගෙන කොළම කෝවිට වසංගත අස්සේ ගල අර බයිල කිය කියා ඇවිල්ල කොල්ලු පිටිය හන්දිිය අවහිර කල්ල ජනතාවට අපහසුතාවයට පත්කල්ලා මේකට ජනතාව බලාපොරොත්තු වෙන විපක්ෂය. සම්ප්‍රදායක දේශපාලනයෙන් වෙනස් වෙන්නයි අපි වජයග්‍රහණින් කළේ. ඒ වගේ ජනතාව මුලා කරන අපි ජයග්‍රහණය කරේ සැලසුම් ඉදිරිපත් කරලා කොහොමද සංවර්ධනය කරන්නේ කියෙනක අපට වහන් වසන්න නැතුව මේ ඉදිරි අවුරුදුතුන අපිට පාලනය කරන්නට පුළුවන් වුුණොත් අපි මේ බලාපොරොත්තු වනු අපි පොරොන්දුණු සියලුම ව්‍යාපෘති කඩිමීමම අපි අවසන් කරන අයි එනෙක අම තමුන් ඩාන්සලට පොරොන්දෙනු. පි රජයක් හැටියට පොරොදුනාි දන්න අපිට එක සය පනහක ජාග්‍රහණයක් ලැබන න්ත්‍රී ආසන දැ එක සේ ප නමයක් පමණ ඉන්නවා. හැම පක්ෂයකින්ම ඉන්නවා. දබි පොරොන්දු වන අපි ඇමතිකන් දෙන්න විසි පහයි කියලා සීමා කරනවා කියලා. ජාපිට පුළුවන්කමක් නෑ සෑම කෙනෙකුටම පලපුරුදු රි දේශපාලක්ඥයන් ඉන්නවා ඇමතිකම්වත් රාජ්‍ය ඇමතිකම්වත් නැතුව එදා හැත්තෑ ගානක් හිටි ඇමතිවරු දනේ අය බලය ඉල්ලන්නේ එය පොරොන්දු වෙන ද විශ පහකට සීමා කරනවා කිය ඇමති මණ්ඩලය කොමද කරන්නේ එගොල්ලන්ට කරන්න පුළුවන් කමක් නෑ අපි එදා පොරොන්දුන දේවල් කල්ල තියනවා. අපි සෑම ඇමතිවරය රාජ්‍ය ඇමතිවරයකුට්ටම ඉලක්ක ලබාදීල තියනවා ලඟාාවී යුතු. කවුරවත් හිතපු නැති ශේෂත්‍රය නද දියුණු කරමින් යනවා මේ ලෝකම මහුණ පාලතයන ආර්ථික අර්බුද මෙම නිසා අදපී අපිට තවත් විශාල අභියෝගයකට ආර්ථික මුහුණ පට එන්නට සිද්ධ වෙලා තිබෙන. නත් මේවා මත්දේ හැකි අන්දමින් ජනතාවගේ සුබසාධන කටයුතුත් කරගනයමින් තමයි අපි මේ රට පාලනය කරන්න විශේෂෙන්ම අපි පාරම්භ කල්ල තිබෙන යටි තල පහසස්කම් සංවර්ධනය කිරීම අපි ඉදිරියට මේ අයුරම කරගනය නු. එ නිසා මම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අපිට මූල්ලය යෝගේ ලබා දුන්නු ජපාන රජයට ස ජයිකා ස මාගමන ස්තුතිවන්ත වෙනවා ඒ වගේම කම්කරුවාගේ සිටඉහළම ඉංජිනේරුවා දක්වාසා ඒ උපදෙස් දුන්නු සියලුම කණ්ඩායමට මගේ ස්තූතිය රටවෙනුවෙන් පුදගරන්නට කැමති ඒ වගේ නිලධාරී මාත්‍යංශේ ලේකම්තුමා එවාගේ රාජ්‍ය ඇමත්තුමා එගේ ඇමතිතුමා මේ වෙනුවෙන් කැපවෙලා ක්‍රියාකිරීම ගැන මවුන්ට ස්තුතිවන්ත වන්න. මෙවැනි ව්‍යාපෘති කඩිනව අවසන් කල්ල එවා ජනතාවට ලබා දෙන මෙන් මම සියලුම ඇමතිවරුන්ගේ ඉල්ලා සිටිමින්. සියලෝ දෙනනාන්ටම සුභනාාගතයක් වේවයිම ප්‍රාත්ථනාක නොස්තුතියි. නිදහස් නිවහල් ඒකී සංවර්ධිත රාජ්‍යයක් පිළිබඳ පුරවැසි අපේක්ෂාපන් යථාර්ථයක් පරන වැැටනු රට ජල්ලි නගා සිටිුවුණ අතිකර ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මැත්තුමන්ට අපේ උන්ුස්සුම් අත්පලසන්නාදයෙන් සුභාශංෂණය කරමු. එසේ නම් කල්්‍යයානි රන් පිවිසුම ක ලම සහ արर्ගಪද್ධಯ ्यෘತ කරීම सජීव בකාශ එසනבකාශ අපි මෙතකින් niमाාවಪ करवा ව सමට भ නිಸುತ.